මන්තාචකවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවෙන කාලු අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා නමුතස්ස භගවතුුවරහතු සබ්බ ධම්මිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවිීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සතුතු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අප ටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවිීසාරජ්ජ විසාරදස්ස සබ සත්තුුතමස් ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බnnyුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්ස දස බලදරස්ස චතුවිීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස. ධම්මරාජස් ධම්මසාමිස්ස තතාගතස් සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පෙන්න්නතුනි බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාංතිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගෙන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා යිතිභවයකෙන් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. එ උතුම් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම මුදුන් පත් කර ගැනීම සඳහා කුතුම් වූ ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවනානි සංසයත් ඔබ සියලු දෙනාටම හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරමු. පන්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගැන්ඩ කල්පනා කළේ ධම්ම පද පාලයේ සඳහන් වන අපමාද වගේ තවත් උතුම් ගාථරත්නයක් අප මාදුු අමත පදන් පමාදුු මච්චුණෝ පදන් අප මත්තා නමීයන්ති ඒ පමත්තා යත්හා මතා මේ උතුම් ගාතාරත්නය වතුරා බුදුරජාණන් වහසේ දේශනා කොට වදාලි මේ සංසාරයෙන් එතරවෙඩ බලාපොරොත්තු වෙන සෑම කෙනෙක් තුළම තිබිය යුතු කුදාර ගුණධර්මය තමයි අප්‍රමාදේ යමෙක් අප්‍රමාදීද ඒ අප්‍රමාදී පුද්ගලයා මේ ලෝකයේ ලැබිය යුතු අති උතුම් සාධහරණය තමන් වෙනවින් සම්පූර්ණ කරගන්නවා. අපපමාදු අමත පදන් පිනතන අමුෘර්ථය කියලා කියන්නේ දෙවියන්ගේ භෝජනය කෙල සඳහන් කරන්නේ. දිව්‍ය මේය භෝජනය රස අමුෘර්ථයයි කල සඳහන්කරනවා අපත් බොහෝම ප්‍රණීත දේවල් ලැබුණහම අමුෘර්ථය වගේ කියල කියනවා මෙතන සඳහන් කළා මේ ලෝකෙ තියෙනවනන් අමුෘර්ථය වගේ යම් වචනයක් ඒ වචනය අප්‍රමාදයයි කියලා අප පමාදුව අමත පදන් අමුෘර්ථ පදයේ අප්‍රමාධයයි පමාදුව මච්චුණෝ පදන් මේ ලෝක ජීවත්්‍යනායාතර යම් කෙනෙක් ප්‍රමාදීව වැඩ කරනවාද. ඔවුන් ජීවත් වනත් මැරිච්ඡාය වගේ. අප මත්තා නමීයන්ති අප්‍රමාදී පුද්ගලයා කවදාවත් මැරෙන්න්නේෙ නෑ කියල සඳහන් කරවා පමත්තා යතා මතා එනිසා මෙලොව උපන් හැම සත්වෙක්ම මේ අප්‍රමාදය කියන වශචනය තමන්ග ජීවිතයට එකතු කරගන්න එක ඉතාම වටිනවා අපි බුදුරජාණන් වහන්සේ අප්‍රමාදයේ මේ තරන් කුමක් නිසා ගේ කලාද අප්‍රමාදයේ භාගිතන් වහසේ මේ තරන් අගී කලි සසර තියෙන භයානකත්වය නිසා එන මොකදද සසර කියල කියන්නේ ඉපදෙනවා ඉපදුන කෙනා මැරෙනවා මැරුුණ කෙනා නැවත කොහැරි උපදිනවා කොහේ හරි තැනක ඉපදිච්ච කෙනා ආයෙත් මැරෙනවා ඒ මැරිලා ආයත් කොහෙැරි නැවතත් උපදිනවා මේ ඉපදමෙන් මැරමින් යන ගමන කොයි තරං කාලයක් අපි ඉදිරියට අරගෙන ආවද ඉප ඉප මැරිරි යන ගමන තමයි සසර කියල කියන්නේ යම් කෙනෙක් ඒ සසර ගමන කවදහරි දවසක නවත්තනවද ඒ ගමන නවතාගත්ත පුද්ගලයා ආය කවදාවත් මේ සංසාරයට එන්නේෙනෑ සසර රැඳෙන කෙනා මොන තරං දුක්කන්දරාවල් වලට මේ සංසාරගත ජීවිතය මූුණ පානවන්ද පිනතිි මනුස ජීවිතය ගැන හිතඩකු බොහෝම උසස් ජීවිතයක් කැටෙන්නේ අපි මනුස්ස ජීවිතය ගැන කතා කරන්නේ නමුත් මනුස්ස ලෝකයේ ඉපදුනාට පස්සේ අපිට කොයි තරං දුක්කන්දරාවල්ලෝට මුණන පාන්් සිද්ධ වෙනවා උපත දුකක් කියල සඳහන් කළේ නිසා. ඉපදීමේ දුක මාත්‍රු ගර්බයඉදල පැහැදිරිි කළා. මෞකුසේ ගත කරන කාලේ කොයි තරන්නන් දුක් සහිතද. මේ කරුණු පැහැදිලි කරන තැන්වල සමහර නිරයවල් පිළිබඳව දක්වල ඒ නිරයක තරන් දුකක් මෞකුසෙත් තේෙනවා කිය සඳහන් කළේ නිරේට සමාන කළ නිරඊට වඩා බොමදුක් සහිතයි නමුත් එතකොට කොහොමද කරුණු පැහැදිලි කළේ සමාන කරලා හැම නිරයක්ම ගින්දරෙන් උණුසුම් වෙලයි තියෙන්නේ. මෞකුසේ ගත කරන කාලේ හැමදාම උුණුසුමෙන්ම ජීවතයන්නේ මනුස්සයකුගේ ශරීරයේ අභ්‍යන්තරයේ කොයි තරන් උණුසුම්ද. අපේ ශරීරයේ බාහිරීන් අතතියල බැලුවත් අපිට උුණුසුමක් දෙනෙනවා. අභ්‍යන්තරයේ කොහොම උණුසුම් මැද්ද. එදොට අපි උුණුසුම් දේවල් අනුභව කරනකොට. ඇතුළේ අභ්‍යන්තර උණුසුම වැඩිවෙන නිසා අපිට දාහයක් තියෙනවා උනුවතුර පාවිච්චි කරහම් කෝපි පාවිච්චි කරහම ප්‍රශ්නපිටිං ආහාරණු බව කරහම අපිට දාහයක් දෙනෙනවා ඒ ඇතුළේ උෂ්නත්වයත් එක්ක අපි බාහිරින් එකතුකර පුෂ්ණත්වයත් එකතුවෙලා මේ දාහේ ඇති කරනවා එතුකට ඇතුළට උෂ්නත්වයත් වැඩි වෙනවා නමුත්තර මව්කුසේ ඉන්න කියෙන ඒ ඇතුළ උෂ්නත්තේ වැඩිවෙෙන්ඩ වැඩිවඩ ර පීඩාවකට පත්තිනවද. ඒ නිසා තමයි මවවරු උණුසුම් දේවල් අනුභව කරන්නේ බොහොම අඩුවෙන් ම දරුව ගැනහිතලා කෙසේ තත් ඒ කාරණාව ක් දිගට සාකච්ඡා කළ ුතු රණාව. මාස දහයකට ආසන්න කාලයක් මේ තර උණුසුම මේ කුස ඇතුලේ ගත කරන කාලය නිරඒක ගෙවන ජීවිතයක් වගේ විදිහකට තවත් පැහැදිලි කළා ඔ ලෝකාන්තරික මහනිරය වගේ මාතුරු ගර්භයි කියලා. ලෝකාන්තරික මහනිරේ කියල කියන්නේ යොදුන් අටදාහක් අටදාහක් තරන් ප්‍රමාණී පැතිරිච්ච සක්කොලවල් තුනක් අතර මැද ඉඩකඩක පිහිිටන භූමියක් කියල සඳහන් කරනවා. කවදාවත් සඳ එලියවත් ලෝකාන්තරික නිරයට වැටෙන්නේ නෑ. සදා කාලික අන්ද කාරයි. මේ නිරේට කලාතුරකින් එළිය වැටෙන දවසක් තියෙනවා. අවස්ථා කීපයක් මහබෝසතාණන් වහන්සේ නම දෙව්ලවින් නික්මිලා මාතරු ගරභයට වඩින දවස මවකුසෙන් බිහිවෙන දවස ෝතුරා බුදු බව ලබන දවස මංගල ධර්ම දේශනාව සිදු කරන දවස මේ දවස් වලට බුද්ධාන්තරයකට එක සැරය මේ නිරයට එලි වැටෙනවා. මේ අවස්ථාකීපේදී. එතෙක් මන්දකාරයි. එතකට මේ ලෝකාන්තරක මහනිරයේ කොයිතරං අඳුරුද මතරු ගර්ය හා සමානවම අඳුරුයි. හිතල බලන්න ආලෝකයේ වැටිඩ දිහක් නැහැනි. එවන් අන්දකාරයක තමයි ගරභාෂයක් ඇතුළි මාස දහයිකට ආසන්න කාලයක් අපි ගෙවන්නේ. ගූත නිරේ වගේ දුර්ගන්දයි කියල සඳහන් කරනවා. ඔසුපත් නිරයන් ගැන සඳහන් කරනකොට ගූත කියල නිරයක් සඳහන් කරනවා. අසුචි සහ මුත්ත්‍රා තමා ඒ නිරේ පැහි පැහි තියෙනවා කල සඳහන් කරන. කොයි තරං දුර්ගන්දද. සත්ව ලෝකයට ඒ දුර්ගන්දය හැමෝත්. සියලු සත්වයන්ගේ හිස පුර නවකිල සඳහන් කළි. ඒ තරන් දුර්ගන්දයි. මාතෘු ගර්ය ඇත්ත හිීමයි. ලේ, සෙම, සැරව, සෝටු, මල්, මුත්‍ර, පැසනු ආහාර්, පැසනු හාර සියල්ලම පිරිලා සියල්ලු දුර්ගන්ධයෙන් යුක්තයි එ ඒසාර මාස දහයකට ආසන්න කාලය ඒ දුර්ගන්දය එක ජීවත්තෙන්දියනේ මේ විදිහට මේ ඉපදීමේ දුක පැහැදිලි කරන තැන මූලිකව කරුණු ගණනාවක් දේශනා කළ ෝක ඉපදනාට පස්සේ කොයිතරන් දුක්වලට මූන පාණ්ඩ සිද්ධ වෙනවාද. සත්තු සිව්පාව නිසා ඉතාම බිලිඳ දරු කොයිතරන් අනතුරුවලට ලක්වෙනවාද. කතා කරගණ්ඩත් බේ යමක් කමක් කරගණ්ඩත්බේ ජීවිතයේ ආරක්ෂාව හදාගණ්ඩත්බේ උඩු බැල අතන හැරිලා අත පයත් ඔස වගන අම්මා බලාගත්තෙ නැත්තං කූමි කාල මැරෙන්ඩත් පුළුවන්. වෙනත් සත්තු කාලමැරෙන්ඩත් පුළුවන්. මේ අදී නොඒ කරදරවලට ගොදුරුවෙන්ඩ පුළුවන්. හැදිල වැඩිල ලොකනහම් හැදින ලෙඩරෝග කොයිතරං භයානක රෝගවලට ඉතාම ලදරු අවදීනල ගොදුරුව. අනුන්ගෙන් ගුටි කණ්ඩ සිද්ද වෙනවාර අනුන්ගෙන් බැනුන් හන්ඩ සිද්ධ වෙනවාර අනුන් නිසා මැරුම් කණ්ඩ සිද්ධ වෙනවාර එහෙම මරණයට පත්වෙන කොටත් කොයි තරන් හිංසා පීඩා සහිතව මරණයට මූුණ දෙන අවස්ථා තියෙනවාද පිහිෙන් අනිනවා කඩුවෙන් අනිනව වෙඩි තියෙනවා අතපය කපනෝ පුලුස්සනව නියපොතු ගලවනව එදි කටු අනිනව හිතනකොටත් බය උපදවන තරන් ඉතාම දුක්ඛිත ක්‍රමෝස්සේ මනුස්සලෝක මරණයට පත්තෙන්ට සිද්ධ වෙනවා. අතීත රජවරු දඩුවන් කරපු හැටි වෙනම ධර්මයේ සඳහන් කර තිෙන කටඇර කට ඇතුළේ පහනක් දල්වලා තියෙනවා රාහුමක කියලා දඩුවමක් එක අතක් සම්පූර්ණයෙන් ග්‍රෙදිිකෑලි වලින් ඔතල තෙල් භාජනයක දාලා තෙල් ඉරුවහම ගිනි දල් තෙල් උර රෙදිිකෑලියෝට තෙල් උරාපු රෙදිවලට ගිනිි තියෙනවා ඉති පහනක් දැල්වෙනවා වගේ දැල්වෙනවා හම පිච්චිල මස පිලිස්සිලා ඇට කෝටුව පිච්චිලා අපි දල්වන සුවඳකූරක අලු ඇටිෙන වගේ අලු තමයි බිමයටෙන්නේ. නමුත් උරපත්ත ගාවටම දැවනත් පුද්ගලය මැරෙන් නැහැ ඔබට හිතාගන්න පුළුහන්ද වේදනාව කොපමනද කියලා. සමහරලාට මුල ශරීරයේ මෙහෙමෝතල ගුණනි දල්වන. තත් වෙලාවක බෙල්ලෙෙන් පල්ල හැට තියෙන හම ගලවල ඉනගාවට හම ගලවලා ඒ හම බිමදාලා ගහනව දුවන්ඩ කියලා. ඉති දුවන්, දුවන්ඩ තමන් තමන්ගේ පාදේටම පෑගි පෑගි ආපහු ගැලවෙනවා. මේවාගේ බොහෝම දරුණු දඩුවන් තිබිලතිීම. මනුස්සලෝකි ඉපදීම නිසා ද වෙන කරදර සාපිාසාව පිපාසයෙන් මැරණයි මේ ලෝගේ කොච්චර ඉන්නවාද. කුසගින්න නිසා දුක්විඳල මැරෙනයි මේ ලෝකෙ කොච්චර ඉන්නවාද ඒ පැත්තිනුත් දුක්විින්දිිනවා. එහෙම දුක්විඳවිඳ ජීවත් වෙලා මැරිල සතරාපාය ගිහිල්ල නිමත් නැති දුක්විදිවා සංලෝකවල ඉපදිලා බෙල්ල කපාපු ආරම කොයි තරන් තියෙනවද. භාගිතුන් හස දේශනා කළී මහනිනි හරකිෙක් වෙලා ඉපදි චාත්මවල ඔබල බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගපු ඒ හරක් රුදිරයේ මහසාගරයේ ජලයට වඩා වැඩි කියලා ඌරෙක් වෙලා ඉපදි චාත්මෝල බෙල්ල කපාපු තැනින් ගලාගෙනගේ පුරදිරේ ඒ ඌරු ලය සාගර ජලයට වඩා වැඩී කියලා එතකොට තවත් නොයෙක් සත්තු වෙලා මේ සංසාරය කොයි තරම් දුක් විඳල තියෙනවාද මාලුවෙක් වෙලා ඉපදිලා විඳල තියනද සමහර වෙලාට අල් ගත්තහම බෙල්ල කටනු ර බිලිකොක්කේ මනලා ගන්නකොට කොයිතරං වේදනාවයිද. තවත් වෙලාවක අරගන හෙල්ලෙන් අයිනෝ පිහෙන් අනිනෝ පොළුවලින් ගහනව උල්ලොලින් ඇනල උඩට උස්සලා අරගන්නෝ ඒ අරගෙනත් හිසට පහරදීලා තමයි මරන්නේ. සමහරවෙලාට ඕන තරං දැකල ඇති. ට කපන හැට මාලුවාගේ සත්තුනම් ඕන තර පනපිටිංම බදිනවා පණපිටින්ම කපනවා තවසත්තු පනපිටි තම්බනවා. සර්පයෝවාගේ සත්තු වනත් පනපිටින්ම කපනවා මේවාගේ අවස්ථා ඉනතින සංසාරයේ ඔබත් මමත් ඔ වැනි අවස්ථාවන් වට මූුණදීපුවා සීමාවක්නේ. ආගේක තමයි මේ සසර දුක කියල සඳහන් කරින්. එතකට යම් කෙනෙක් මේ සංසාරික දුක දැක්කනන්. ඔහුට වහහා මේ සසරින් මිදන්නම හිතෙන්නේ. පනපිටිංම පුච්චණකොට පනපිටි හමගහනකොට පනපිටිං කපනකොට සමරලාට කොඳවැට පේලියදිගේ කම්බයක් යවනවලුවට යනක යකඩ කූර. කොයි තරන් වේදනාවක් දෙැනෙනවද. දට මටත් දවසක මේවාගේ දුකක් විඳින්ට සිද්ධ වෙයිද කියලා හිතෙනකොට. මටරං කවදාවත් මෙවන් දුකක් නොවේවා කියලම හිදෙනවා. නමුත් පින්නතුනී මේ සංසාරී ඉන්නවා කියල කියන්නේ එවැනි දුක්වලට ඕන තරන් මූුණ පා්ඩ සිද්ධ වෙනවා කියන කාරණාවයි. ආං ඒ නිසා බුදුරජාණන් වහසේ දේශනා කළ මහනෙන හැකි තරන් අප්‍රමාදීවෙන්ට. වහ වහා සීලය සම්පූර්ණ කරගට. බහ වහා ගුණ ධරමොලින් පොහොසත්වට අපි පින්නතුනි සංසාරය විඳ පුද්දුක මේ මනුස්ස ජීවිතය ඉපදුන නිසාපිට තේරෙන්න්නේ නෑ අපි නිරේවල් වල ජීවත් එච්ච කාලයේ ඕන තරං හිතන්න ඇති කවද හරි දවසක මේ නිරයෙෙන් නිදහස් වෙලා මනුස්ස ලෝකෙට යන්ඩ ලැබුණුොත් ආය නං සංසාරි කවදාවත්ම නිරට නොයන්ඩ වැඩ කරන කියලා එහෙම හිතපු අය ගැන ධර්මී සඳහන් කරලා තියෙනවන්නේ මනුලොව නැවත යන්ඩ ලැබුණුොත් අය කවදාවත් නිරේටෙන්ට වැඩ කරන්නේ කියලා හිතාපු නිරි සත්තු ගැන නමුත් පිඩතුනී එයි මිදිල මොකක් හරි කුසල කරමයක් එක් මී ජීවිතයට ආවට පස්ස අපි ේදේවල් මොකවත් මතකනය ඒනි සාපි නැවත නිරය ගාමී අකුසල්ලොලම තමයි යෙදිලයින්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේල වගේ මහා සත්පුරුෂ උත්තමයන් වහන්සේලා මහා කල්ප ගණන් ඇෑමෙන් විශ්වයේ පහළ වෙලා මේ සධාතනික සතතිය දුක කියන කාරණාව ලෝක සත්වයාට මනාව පැහැදිලි කරලා දේශනා කරනවා බුද්ධාන්ත්‍රය ඉවර වෙලා ගියහම. ය කල්ප ගනන් මේ කාරණාව අපට කියල දෙන්න කෙනෙක් නෑ. නේනිසා ඉපදිච්ච කිසිගෙනකුට ගුණධර්ම පූරණය කරට අවබෝධයක් තේරුමක් නෑ හරි වැරදි වැටහුණනං සංසාරය ප්‍රාර්ථනා කරග නාපු සුළුතරේකට විතරයි. වැඩි පිරිසක් ප්‍රමාද වෙලා අකුසලයත් එක්කම ජීවත් වෙලා මැරිල්ලා අකුස්සලේට ගැලපිෙන විපාකයම අවුරදු කෝටි ප්‍රකෝටි ගැන විදිනවා නිරේ දුක් විදිනවා කියල කීවට අපි පින්නතින යක ධර්ම දේශනාවල් වලට අනවා විතරණ නිරය දකින්න ලැබුණොත් අපි මේ ලෝක කොහොම ජීවත්තේද ඔබට මතකද අ මිගලන්තික කියන වැදි පුද්ගලයා අප ලංකාවේ කතාවක්. මිගලන්තික කියලා වැද්දෙක් හැමදාම උගුල් සීයක් හදලා ඒ උගුල්වොලට අහුවෙන සත්තු මරලා විකුණලා තම ජීවත්තවෙන්නේ. එක දවසක් කල්පනා කළා අදනං උගුලක ඉන්න සතෙක් මර පුච්චලා එතනම කනවා කියලා.ඇ ඒ වගේම සතෙක් අරගන පුච්චල අනු භව කරඩ සූදානං වෙනකොට ඔහුට දරාගණඩ බැරිතරන් පිපාසයක් දෙනුනා ඔහු හැම්ම තැනව ගියා අතුර හොයන්ට බැවගාවට යනකොට වැැවේ ලිලා වගේ පේන්නේ ගඟගාවට යනකොට පිපාසේ සංසිඳ වගණ්ඩ පානය කරන්න වතුරටිකක් ගඟ ඉනේ ලිඳගාවට යනකොට ලිඳත් හිදිිලා ඇවි දෙගෙන ඇවිදගෙන ඔහු යන්නේ සිතුල් පව්ට තු පව භික්ෂූ වහසලා රහතන් වහසල විශාල ප්‍රමාණයක් වැඩහිටිපු තැෙන. හැම තැනම පැන්කෙන්ඩි තියල තියෙනවා මොහු හෑම කෙන්්ඩියක් ගාවටම ගෙහිල්ල වතුර හොයනවා නමුත් වතුරනේ අන්තිමට බනිනව මෙච්චර හාමුදුරුවරු පිරිසක් ඉන්නවා බොන්්ඩ වතුර ටිකක්නය කියලා. ඒ රහතන් වහසේ නමකට ඇහිලා රහතන් වහන්සේ ඇවිල්ල බහම හැම බඳුනකම වතුර පිරිලා. රහතන් වහන්සේ ඔහුට කතා කරලා රහතන් වහන්සේ වතුර දෙෙනවා ඔහුට වතුර බොන්ඩ කියලා. වතර බීල ඉවරවු හම රහතන් වහන්සේ මේ පුද්ගලයගෙන් අහනවා මොනවාගේ කරුමයක් කරකර ඉඳලා ධවි කියලා. ඇත්තම කියනවා. එතට සඳහන් කරන ඔබ දන්නවාද කරන අකුසල කරමත් එක්ක ඔබ මේ මිහිපිටම මනුෂ්‍ය ප්‍රතයෙක් බවට පත්වෙලාඉන්නේ ඒක යන යනැතන වතුර හම්බවනේ නැත්ත කියලා ඒ කාරණාවන් මිගලන්තික හොඳටම බයවනාා ඇයි පිපාසේ තරම ඔහු මේ ජීවිතය මත්තන්ඩ මිගලන්තික බැගෑපත්වෙලා අහනවා ස්වාමීනීති මට කරමයෙන් විදෙන්ඩ විදියක් නැත්ද මැරුන්නට පස්සෙවන් නිරේද උපදන්නේ රහතන් වහස්‍ය සඳහන් කළා මනුස්සලෝකෙ ඉන්න වෙලා එම ප්‍රේතයක්කුණාන මරණින් පස්සේ ඔබට කොහෙද සුගතිය අනේ ස්වාමීනී මටේ නරකාදීන් බේරන්න ක්‍රමයක් නැත්්ද සඳහන් කලා එකම ක්‍රමයයිතියෙන් මහනවැඩෝන ම මහන වුුණට පස්සේ ස්ථාන තුනකවත් කරණ්ඩුවනේ සිතුල් පව්ව්‍ය වතකර්ඩඕනේ කතරගම වතකර්ඩුවනේ කිරිවවිහිරළඟ ඔය අතර තියන තවත් විිහාරයක වතකර්ඩෝනේ දැම්බලන්ට සිතුල් පෞ්ව්‍ය වත කරල මිදුල් ඇැමදලා ආවාස පිරිසිදු කරල දානසාලාව කටයුතු කරල බැසිකිලි කැසිගෙලි පිරිසිදු කරල පාගමනින් ඊළඟ තැනට ගිල්ල ඒසිියල්ල කරලා ආචාරය උපාදධිය වත් කරල කතරගම ගිහිල්ල ඒසිියලු කටයුතු කරල නැවතා පහු සිතුල් පව්වට හව සැවිල්ල පහෝදත් ආයි කටයුතු ටිකම තියෙනවා. ඔය අතරේ මේ පුද්ගලයා දැන් භික්ෂුවක් හතන් වහන්ස නමඟට කිව ස්වාමීණි මට අපපායෙන් ගින්දර ටිකක් පෙන්නට බැරිද රතන් අපාය පෙන්නඩ බැරිද රහතන් වහන් සඳහන් කළ අපාය පෙන්නඩ නෙමෙයි අවශ්‍යනං අපායෙන් ගිනිපු පුරක් පෙන්න්නන්නම් කියලා ඒ සඳහා මොනෝද ස්වාමිණ කරන්න ඕෝනි විශාල අමු දැවකඳන් ගොඩ ගොඩ ගහ්ඩ කියලා කියීවා කටයුතුවත් පිළිවෙත් කරන අතර දරත් හොයාගෙන ඉල්ල ගොඩ ගෙහු ක්කොම අමුදර ඒ සියල්ල කරලා ගිහිල මතක් කලා ස්වාමීණනිදැංහරි දැවකඳන් ගොඩ ගෙහුවා රහතන් වහන්ස්‍ය සඳහන් කළා එහෙමන ඔබ ගොඩගහපු දැවගොඩ දිහා හොඳට බලාගෙන ඉන්දි මන්දන් අපය ගිනිිපුරක් ඒ ද ගොඩ විුට දාන හතන් වහන්සේ තමන්ගේ ඉර්දියානු භාාවීන් ගිනි පුරක් කරගෙන දවකඳන් ගොඩ උටට දැම්වා අර ගිනි පුපුර වැටෙනවත් දැව කඳන්ගොඩ අලුවෙනවත් දෙකම එක පාර සිද්ධ වෙනවා අනික මේවා අමුදරණ ඒ කාරණන් මිගලන්තික වරක් දෙවරක් නෙමේ සිය දහස් වර වතාවට තරන් නිමක් කරන්න බැරි තරන් බීතියකට පත් වුණා. ගිනි පුපුර මෙහෙමනං නිරය කොහොම ඇද්ද කියලා වත්කරලා විතරක් මති වතට යන ගමන් පිදුරු කට්ට බැඳල වතුරට දාල යනවා. දවල් කාලෙ වත්කරල රෑටවිල්ලර පිදුරු කට්ටයක් හිසමත තියාගෙන භ කන තෙත පිදුරුකට හිස මත තියාගෙන වෙහෙස වැඩි නිසා එහෙමත් සමහරලාට පහසුයි සහර දවස් වලට කරවටක් එෙනකං වැැවට බැහැල වතුරේදගෙන භාවනා කරනවා. අර නිරේ ගැන දැනුන නිසා නිෙරෙයිෙන් විිදෙන්ට ඒ තරං වෙහෙසනා නිරයෙන් ගැලවෙන්න අප්‍රමාදීව කටයුතු කළා පැවිදි වෙලා සමාධංකරූපු සීලය මනාවම රැක ගත්තා ආගේ අප්‍රමාදී වවී ප්‍රතිඵලයක් හැටියට එක දවස මෙහෙම පාන්දර භාවනා කරන වෙලා වී වටේට තියෙන අවට ආරණය වල භික්‍ෂූන් වහසල කඳු මුදුන් වල පිරිත් කියනවා හචල පිරිත් අවසනය සඳහන් කරනවා ආරභත අරභව් නික්කමත නික්මෙවූ යුන්ඥත බුද්ධ ශාසනී මේ සසරින් මිදීමේ ගමන මේ ශාසනින් ආරම්භ කරන්න. ඒ ගමන තුළින් සංසාරෙන් මිදෙන්ට කටයුතු කරට. වහ වහා ඒවෙනුවෙන් යෙදෙෙන්ට ස නිතර කියනවා ඇතෙක් බට පඳුරු වනය පොඩි කරනවා වගේ තමන් සතු කෙලෙස් නැමති අකුසල් පොඩි කරල අකුලලදාන්ට විනාස කරලදාන්ට මෙහෙම සඳහන් කරනකට මිගලන්තිකට හිතෙනවා මේ කියන්නේ මම වගේ වීර්යවන්තියෝ ගැන. කාරණාවෙන් ප්‍රීතියෙන් කටයුතු කරලා මෙගලන්තික මේ ජීවිතයෙන්ම සසරින් විදෙන්ඩ කටයුතු කරගත්තා අප්‍රමාදය නිසා ඒ වගේම පින්නතුනේ තවත් නොෙක් අය මේ ශාසනයේ අසූ ම හශ්‍රාවකයන් වහන්සේල මහ රහතන් වහන්සේල අනාගාමි සකදාගාමි සෝවාන් ආධාරයන් වහන්සේලා අප්‍රමාදී භවී ප්‍රතිඵලය හැටියට තමයි සංසාරි කෙරවල කළේ සදහටම සතරාපායට යන ගමන නතර කරගත්ත අප්‍රමාදීව වැඩ කරලා බුදුරජාණන් වහන්සේ ඔබට මට අපි හැමෝටම දේශනා කළේ අප්‍රමාදීවඩ කියලා හැම කෙනෙක්ම ප්‍රමාදී විය යුතුයි හැම කෙනෙක්ම සසර ගැනාව බෝධ කර ගත යුතුයි. ඔබ දන්නවා පංචවක්ගී නතන් බද්ධවක්ගීියකුම් භික්‍ෂූන් වහන්සර ගැන බද්ධවක්ගිය කුමාරවර. වස්කාලෙක බුදුරජාණන් වහසේ මොනගැහෙන්නෙ කොට තමන්ගේ ගමන ප්‍රමාද වුණ නිසා දුරජාණන් වහස ළඟ වස්සමාදන් වඩ බැරුවගිය. නමුත් ආසන්නේ තැනක වස්සමාදන් වෙලා වසෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මනග හන්ඩාව. දවස් හයක් තරම් දිග්ගමන හැම දාම වහිනවා. හැම දාම තෙමිලා මාරු කරගණ්ඩ සිවුරුුණේ නිමක් නැති දුක්විඳවිඳ තමයි දවසස් හයක් ජේත වනාරාමිට එ එකගෙන්නේ ඉති ඇවිල්ල වැඳල සතුටු සාමීචයේ ටිකක් කතා බහ කරල භාගිතුන් වහසේ හනවා මහනිෙන වස් කාලේ සුවසේ ගත කලාද ස්වාමිනී කාලේ නං බොහොම සුවසේම ගත කළ නමුත් දවස් හයක් මේ ආපු ගමන තමයි පුදුම දුකක් වින්දි කියලා ඒ තර දුකක් විඳමේ දවස් හයතුළ කියලා කියහම බුදුරජාණන් වහසේ සංසාරය වඳපු දුක උන්වහසලට පැහැදිලි කරලා අහනෝ ඔබල ආපු ගමන මේ තරණුත් දුකයිද කියලා. උන්වහසලට හිතෙනවා හයදවසක්තිස්සේ මොකක් ද අපි විඳපු දුක කියලා. පාගමනින් දුක්පිඳග නාපපු භික්ෂූන් වහසේ. භාගිතු හසගේ ඒ වචනය අහල සසර දුක මනාව අවබෝධ වෙලා තිස් දෙනාවම ආපහු වේඩිය අහස. සසර දුකට බයවිච්ච නිසා. වහවහා සසර අවබෝධ කරගෙන කටයුතු කරලා. කෙනෙකුගේ ලෞකික ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් දවුණුවට පත් වනානං අප්‍රමාදී බව නිසා සාමාන්‍ය ජීවිතයට මේ අප්‍රමාදී බව එකතු කරගෙන බලට පමා නොවෙන ගුණේ මේ ලෝකයේ ලෞකික සම්පත් අතින් යම් කෙනෙක් සාර්ථකත්වය කරා ගමන් කලා නං ඒ සෑම සාර්ථක පුද්ගලයෙක්ම බොහොම වෙහෙසිලා මහන්සේලා කම්මලිකමට පිටුපාල වැඩකරපු නිසාේ මේ ද සාර්ථක වුණේ කියල බලට මහ ධනපති එතෙන්ට ඇවිල්ලතියන්නේ ඉතාම පුංචි තැනක ඉඳලා. නොවිදිනා දුක්විඳල තමයි ඒ සාර්ථකත්වය ළංඟා කරගනතියන්නේ ඉගනගන්න කෙනෙක් ඉගනගන්න සමහර කෙනෙක් අධ්‍යාපන කටයුතුවලට තියෙන උනන්දුව පසෙ කලා වෙන ක්‍රීඩා කිරීම් ආදී නොයි කටයුතු ඔස්සේ ය දෙනවා කටයුතු කරනවා ඇැබ අධ්‍යාපන කටයුතු තියෙනෙ දෙවෙනි තුන් ගනි තන තවත් කෙනෙක් විනෝධ වෙන එක පසක තියල විනෝධ වන්න තියෙන කැමැත්ත යටපත් කරගෙන අප්‍රමාදීව අධ්‍යාපන කටයුතුටික සම්පූර්ණ කරනවා අවරුදු විශ්සත් විසිපහක් යනකොට නොපමාව අධ්‍යාපනයේ සම්පූර්ණ කරගත්ත කෙනවා තර සතුටි ජීවත්වෙනවාද අධ්‍යාපනය නොලබ පුද්ගලයට සාපේක්ෂව කුච්චර සතුට ජීවත් වෙනවාද හොඳ රැකියාවක් කරන හොඳට ගැයක් දොරක් හදාගෙන තියෙනවා ගමන් බිමංයන්න යාන වාහන අරගෙන තියෙනවා ආවාහ විවාහ වෙලා දරුමල්ලු හදාගන දරුවන්ට හොඳට අවශ්‍ය පහසුකං ලබාදිමින් අධ්‍යාපන කටයතුවලින් පොහොසත් කරමින් යුතුකං සම්පූර්ණ කරගනිමින් මේ ලෝකයේ වින්ද යුතු යම් වූ සැපයක් තියෙනවනගේ සැපේ භුක්තිවිදිවා. නමුත් එදා ප්‍රමාදීව ක්‍රීඩාවට සෙල්ලමට යොමු වෙලා හිටපු කෙනා. අනන්ත දහදුක් විඳවින්න. අව්වි, වැස්සේ, සීති පින්නේ ජීවත්වීම සඳහා මහා අර්ගලයක් කරනවා. කොච්චර හම්බ කෙරුවත් සමහර වෙලාවට එදිනිෙදා අවශ්‍යතාවන් ටිකවත් සම්පූර්ණ කරගන්ඩ ඒදී ප්‍රමාණවත් මදි වෙනවා. අර එකටම සමහල්ලාට ඉඳල ඉගෙන ගැන ඉහලට කෙන ජීවිතයේ විඳනවර්ද යම් සැපය ඒ සැපේ ගැන හිතන්්ඩවත් පුළහංකමක්ේ බව නිසා අද තමන් දුක්ක දෙනවා. නොපමාව අධ්‍යාපන කටයුතු සපුර ගත්ත කෙන අද බොහොම යහපත්විදියට ජීවත්තෙනවා පන්නතුන ජීවිතය හැම පැත්තටම මේ එකතු කරන්නට. හැම කෝනයකින්ම මේක දිහා බලන්ට ආග වගේ තමයි අප්‍රමාදීව කුසල් කරපු කෙන මරණින් මත සතර අපායෙන් ගැලවිලා සුගතින් සුගතියට ගමන්කරමින් අසීමිට සැපක්වි දෙෙනවා. නමුත් මේ කාමලෝක කාම සම්පත් වලට රැවටිලා කාම සැපේට ඇලිල පංච කාමයෙන් සතටෙන්ට උත්සාහ කරපු කෙනා මෙලවත් බොහෝ දුක්කලට මූුණ පැව වගේම පරලෝදී නිමක් නැති මහදුක්කි දෙෙනවා නිමක් නැති මහදුක් පඉදිනවා. අංක නිසා අප්‍රමාදය කොයි තරං වටිනවාද අපේ භාගිතුන් වහන්සේ දේශනා කළා මහනිනී මේ ලෝකයේ අප්‍රමාදය කොයි තරං ශ්‍රේෂ්ටද මූල ගන්ධයන් අතර කළුවැල් සුවන්ද ඉරිවේරිය සුවන්ද සැවැන්දන සුවන්ද ඉතා ස හර සුවඳාතර සඳුන්වාගේ දේවල් වල සුවන්ද ඉතා උසස් මල් සුවඳාතර දෑසමන් බෝලිද්ද තුවරල්ලා මේවාගේ මල්වල සුවඳ උසස් මේ විදිර උසස් උසස් දේවල් පිළිබඳව සඳහන් කරලා මේ ලෝක සියල්ලටම වඩා අප්‍රමාදය උසස් කියල දේශනා කළා. නැවතබාගිතුන් අහසසි දේශනා කරනවා සත්වයන් අතර සක්පිති රජු දෙපා සතුන් අතර සියල්ලන්ටම උසස් ඊට වඩා මේ ලෝක අප්‍රමාදය උසස් සියලු සත්වයන් අතර ලොවතුරා බුදුරජාණන් වහන්සේ සියලු දෙනආටම වඩා උසස් ඉතාම ඉහෙලින්ම වැඩ ඉන්නව භාගිතු නාසි. භාගිතුන් වොහසේ දේශනා කොට වදාළ අප්‍රමාදී මග යම් කෙනෙක් ගමන් කරනවාද භාගිතුන් වොහසේ බලාපොරොත්වයන උසස් තැනකට එන්ඩ ඒ පුද්ගලයට තියන එකම මග නොපමා බවී මග ඒළට බාගිතුන් වහසි නැවත පැහැදිිරන. හැම මොහොතකම තමාවිසින් තමන්ට චෝදනාවක් කරන්න අත්තනා චෝදයත්තානන් පටිමා සේත අත්තනා තමන්ට චෝදනක් කරන්න තමන් විමසන්ට. බුද්ධාන්තරයක ලැබිච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය කොයි තරම් උතුම්ද මේ තරන් භයානක සංසාර සාගරයෙන් එතරයන් මග කියල දෙන්නේ බුදු දහමින් විතරයි. බුදුරජාණන් වහන්සේ විතරයි. නමුත් බුදුවරු ලෝකේ හැමදාම නෑ. බුදුරජාණන් වහන්සලගේ ද ලෝක හැමදාම නෑ කලාතුරකින් තමයි ලෝකයේ යථාර්ථය ඉස්මතු වෙලා තින්. ඒ අතාාර්ථයේ ඉස්මතු වෙලා තියෙන වෙලාවි තම තමන්ගේ සංසාර්ගත මේ දුක්කිත ජීවිතයේ ඒ දුක්කිත ජීවිතයට නැවතීමේ තිතතියන්ට තියෙන හොඳම කාලයේ ඒ සඳහා මං කටයුතු කළ ඉත්ත කොහොමද බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නවා හැම කෙනෙක්ම යටත් පිරිසි තිසරණය සහ පංච සීලේවත් ආරක්ෂා කරන්න මුලින්ම තිසරනේටෙන්ට එළකට පංච සීලටට් මෙ සීලාදී ගුණයන් සම්පූර්ණ කරගට ඒ සඳහා වහා වහා අප්‍රමාදී වෙලා කටීුතු කරන්න තකදැන් අපි අපෙන් අහන් දෝනේ ඔබ අද දවසී ඒ සීලයේ කොයිතරං උල්ලංගනය කළාද ප්‍රාණගහත කීයක් කලාද වංචා කොච්චර කලාද වැරදි කාම සේවනයටත් යොමුණාද මුසාාවෙන් කීදනෙක් රැවට්ටවාද සුරාපානයට කොච්චර ලොල්ලුනාද එතකට භාගිතුන් වහසිර කීකරුද අකීකරුද තමන්ගේ මහන්ඩ කෙලකෙන් භික්ෂූන් වහසලට මේක දේශනා කරනවා. භික්‍ෂූන් වහසලට දේශනා කරනවා තමන්ට චෝදනා කරගන්නට. මහන්න නිවන් පිණිස තියන මේ ශාසනය පැවිදි වෙලා ඔබද වතක් පිළිවෙතක් සම්පූර්ණ කළාද. බනක් දහමක් ඇහුවද බනක් දහමක් ඉගෙන ගත්තාද. කර්මස්ථානයක් දෙවුණු කලාද. සැදහැවතුන් දුන් ප්‍රනීතධානය වලඳලා මොනෝදබු කලී. තමන්ගෙන් අහන්ඩ කියල කියනවා. අහල චෝදනා කරගණ්ඩ කියල කියනවා. නිවන් පිණිස තියන ශසනයේ නිරේ පිණිසයන්ට වැඩ කරණ්ඩිපා කියලා. නිරේ සොයාගෙනයන්ඩ වැඩකරණ්ඩපා කියල්ලා. හැම වෙලාම විමසන්ඩ අද සීලයේ කොච්චර පලුදු කර ගත්තද. අද අකුසලට යෙදෙන්ට දසකුසල්ලට සම්බන්ධ කාරණා කීයක් ජීවිතය තුළ සම්පූර්ණ කර ගත්තද. අකුසලේට කාරණ සම්පූර්ණ කළාද. විමසන්ඩ තැනක කෙනෙක් සමඟ කතා කර කර හිටියන ඒ වෙලාවෙ මගේ සීලයටට හානික් වනාද. විවේකීව යමක් ගැන කල්පනා කර කර හිටියන රාගසිතක් ඉපදිලා දේශ සිතක් ඉපදිලා ම කෙලුටට ලක් කලාද. මවා පිරිසිදු කලාාද අද දවස තුළ මාරක්ෂා කරන සීලයට කිසියම්ම පළුද්දක් මාතින් වනාාද. විමසන්නය පලුද වෙලාද වහ වහා වැරදප වහදන්ට. පලුදු බවන ඇතිර ගැන්ට. බිඳුන සීලයේ සමාදංවිින්ට් මනාව සිල් මත පිහිටන්ට. සංසාර උපන් සත්වය නිවන් දකිනතුරු කොහෙ කොහෙ ඇරි උපදිනව කියන කාරණාව අපි මුලින්නුත් මතක් කළා. පිනතිරි කොහෙ කොහෙ ැරි පදිනයක සැපක් යහපතක් සුවයක් නෙමී. සුගතියක උපදිනයක මනාලාභයක් එතකට සුගතියක උපදින්ඩ මොනෝදපිකත් තියෙන්ඩෝනි. සීලයේ සීලයේ තමයි උපදින තැන තීරණය කරන්නේ. දානයේ දානය තමයි ඉපදුන කෙනාට ලැබෙන දේතීරණය කරන්නේ. ආංග නිසාප්‍රමාදීව සිල්ගුණ සම්පූර්ණ කරන්න දස දානවස්තුව සම්පූර්ණ කරන්න කියලා නිරන්තරයෙන් ධර්මයෙන් අපට අවවාධ කරනවා. ඉළඟට දේශනා කරනවා මේ ලෝකේ යම් කෙනෙක් පිනක් කරන්න කල්පනා කරනවාද. ඒ හැම පිනකටම මූලික වෙන්නේ අප්‍රමාදී. අප්‍රමාදීව පින්කරගත්ත කෙනා. කවද මැරුණත් බොහොම සතුටින් තමයි මරණයට පත්තයෙන්. අප්‍රමාදීව පංකර ගත්ත කෙනා මේ ලෝකයේ තවතව රැඳෙන්න්න බලාපොරොත්තුවක් නෑ හේතු සිල් රැකලතියෙනවා දන්දීල තියෙනවා සීලයේ යානුභාවේ නිසා හොඳ තැනක උපදිනවා ධනය ආනුභාවේ නිසා බොහෝ දේවල් ලැබෙනවා මෙහෙ මරණයට පත් වුණහම මීට වඩා හොඳ තැනක උපදින්න පුළහන් නං. ඒ විශ්වාසය ඔබලඟ තියෙනව නං මොකද පින්නතුනනි මේ දුක්කකිිත ලෝකයේ දුක්විඳමිඳ තවත් ජීවත් වෙන්නේ. සමහර වෙලාවට කෑලි කපල අලුතෙන් කෑලි බද්ධ කරලා අපිට ජීවත් එඩවෙන්න බද් කරන කෑැලිත් නැත නවත අලුත් කරන්න සිද්ද වෙනවා. එහෙම ජීවත් එඩවෙන්නේ. සමහරලාට එහෙම ජීවත්ෙන්ට ලැබනත්. ඒ ජීවිතය රැකගන්ඩ ඒ සැත්කම් ආදියයේ නිසා කොයිතරන් කැපකිරීම කර්ඩ සිද්ධ වෙනවා ද මාස ගණන් අවරුදු ගන ඒවට දුක්විදින්න වෙනවා. ආහාරපාන පාලනය කරන්න සිද්ධ වෙනවා. ගමන් බිමන් වර්ජනය කරන්න සිද්ධ වෙනවා. සමහරලාට නාවක් කර ගන්නේ එක පවා මාස ගනන් අත්හිටවල ඉඩ සිද්ධ වෙන අවස්ථා තියනවා. ඒත් සමහරලාට කෝටි ගණන් වියදන් කරලා සැත්කම් කරන්න. ඉඩකඩං උගස් කරලා සැත්කම් කරන්නේ. ගෙවල් දොරවල් විකුණලා ඒදේවල් කරන්නේ. සැත්කම කළත් එදාගින් පස්සේ. ජීවත් වීම පිළිබඳව ආයත්්‍යන අරගලයක් ඇයිසිය සේ සතමත් වියදැන් කරල නයට තුර හටත් අරගෙන ඉඩ කඩනුත් විකුණල සහරදේවල් කරලා තියන්නේ එතන එහාට පවත ඉන්නේෙ කොහොමද එහෙම කරලත් ප්‍රතිකාරවලට බඳුන් නිච්ච කෙනා මැරලයන්ට පුළුවන් ඉන්න අයට තියෙන යහතම කත්. බුදුරජාණන් වහන්සේ කීකරුවෙලා මනාව සීලයක පිහිටලා දානාදී කුසල කර්ම කරගෙන අපි ජීවත් වනානං අපිම දන්නවා මරණින් මත්ති මීට වඩා හොඳ තැනක උපදින බව. ඉන්නදන මැරුණට පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක කියන කාරණාව මේ වෙනකොටත් හොඳටම දන්නව නම් මේ තරන් දුක්ි ගැන මෙහෙ අතර වෙඩ උත්සාහ කරන්නම කොට දෙතාව අප්‍රමාදී බව කොච්චර වටිනවාද පමා නොවී කටයුතු කරගෙන තියෙන බව කොච්චර වටිනාවාද සමහර වෙලාවට පිළිකාවක් හැදිල ජීවිත කාල එදායිඳල එක්තැන් වෙලා. අතපයි පන නැතුව ිහිල්ල කංහෙන් නැතුව ිහිල්ල ස්පේන්නේ නැව ගිහිල්ල ජීවිත කාලි කොච්චර දුක්කිි දෙෙනවාද එතෙක් පිනක් දහමක් කරගත්තේ නැති. සීලයක් ගුණයක් රැකගත්තේ නැති කෙනෙක්. දැම්ම එක්තැන් වෙලා මොන ගින්දරකින් පිච්චන ඇති කියල හිතනවාද. මනුස්ස්‍ය ජීවිතයේ ශ්‍රේෂ්ටත්වය කොපමනද. බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතයක් කොයි තරං උත්තරීතරද එවන් ජීවිතයක් ලැබිල තියෙනවයන් මොහොතක තාම මගේ කන්දකින්. නැසි යනතුරු මහකු ධර්මයක් නෑ. ඇස් දෙක නොපෙනී යනකම් පරිහරණය කරපු දහම් පොතපතක් නේ. සැදැහැ උපදවන තැන්දක සැදැහැ උපදවන්න කටයුතු කළේ නෑ. රැකිය යුතු සිල් තියන වෙලාවි. ඒ සීලයක් ආරක්ෂා කරගඩ කටයුතු කලෙත් නෑ. දියයිතු දාන ඕන තරං දන්වලා පෙන්වලා තියෙනොට දීපු ධානිකුත් නේ නොකල යුතු වැරදි මේේ තරම් පැහැදිලිව පෙන්නලා තියෙන වෙලාවක. බැරදිවලින් අත මිදුනිත් නෑ. අකුසල් ගොඩක් රැස් කලාමිස රැස් කල කුසල කරමයක් නේ දැන් මැරුණත් නිරයට තමයි තීන්ද වෙලා තියන කෙලා දැනගන්නකොට. සිහිනෙන් පවා බයවෙලාව තියවා. කෙනෙක් සමහට ළඟාහල පහළ පේට නැතිනන් ඒත් කෑග හණට පටන්ගන්න පුදුම බයකින් ඉන්නේ එක් තැන් වෙලා ඉන්න වෙලාවට සමහරලාට අපි කරන්නෙම රූපෝවාහනයක් ගුවන් විදුලිය ලංකරල දීල බනාහන්න සලස්වනක්. එ නැගිටලා යඩත් බෑ වෙන කළ යුතු දේකුත් නෑ කරන්න පුු හන් හැකියාවකුත් නෑ එති මේ දේශනාවල් අහාහාඉන්නෝ හැබ ඒ දේශනාව තුළ මන්ගේ අතීත ජීවිතය ගැන බහෝ දේවල් කරුණු ඇහෙනවා ඇහෙන් ඇහෙන් නැතිවෙන්නේ දුකක් සහබයක් නමුත් යමෙක් අප්‍රමාදී වනානන් එදාට ඔහු මොන තරං සතුටු වෙනවද අං ඒවිදිීට පින්නතුනි නිමක් නැතුව කතා කරන්න තියෙන මාතෘකාවක් මේ අප්‍රමාදය කල කියන්නේ. මේ ධර්මයේ තියෙන අති සුවිශේෂීම පදය අප්‍රමාදී. සෑම පිංකමකම මූලික පදය අප්‍රමාදය. භාගිතුන් වහසදේශනා කළා සතර ඉරියවුවෙන්ම අප්‍රමාදී වෙන්ඩ කියලා. ඉඳ ගත්ත හිටගත්ත සැතපුන ඇවිද්ධ අප්‍රමාධී බෞතියා ගන්ට. සිහයෙන් කටහිුතු කරන්න සිහය ප්‍රඥ්ඥාව නැති හැන අපි ඇති වැරදිවඩ තිෙන ඉඩකට ඉතාම වැඩි සෑම ඉරියව්වෝක්ම අකුසල් චේතනාවංගින් ඉවත් කරන්න කියලා රාගසිත් දේශසිත් මෝහසිත් කොයි තරන් අපට උපදිනවාද මේ හැම සිතක්ම අකුසල් සහිත සිතා සයි සතර ඉරියව්වම සිහයෙන් පවත්වන්නක ලදේශනා කළින්. ආං එහෙම කටයුතු කරපු කෙනා මරනේ ලංවෙන්ඩ ලංවෙන්ඩ දුකක් ඔහුට නෑ ඔහු බොහොම සතුටිංඉන්නවා. ඇයි අපි මුලින් සඳහන් කලා වගේ කවදද කොතනද කොයිවෙලාවෙද මරුතුරුල්ට ඇන්න සිද්ධ වෙන්නේ නමුත් දන්නවා මීට වඩා යහපත් තැනක උපදනවා කියලා එවන් ආත්ම විශ්වාසයක් තියාගෙන යම් දවසක මේ ජීවිතෙන් සමුගණ්ඩ ඔබට භාගිතුන් වොහස ්‍යාශිරවාදේ නිරන්තරයම ලැබේවා අපි මුලින් සඳහන් කලා ගාථාව පැහැදිලි කරන වෙලා. නොපමා වූුවය නොමැරෙනය කියලා අප මත්තා නමීයන්ති එමකද නොමැරෙනය කියල සඳහන්කළ ූපකය අහිමියුනත් දීර්ග කාලයක් නම පවති නවා. බුද්ධාදී මහොත්තමයන් වහන්සේලා. මේ ශාසනයේ අසු මහශ්‍රාවකයන් වහන්සේල මහ රහතන් වහන්සේල සිල්වත් ගුණවත් අය සමාජයට මහමහෙවරක් කරපු අයි කී දෙනෙක් ගැන මරණට පත්වෙලාවරුදු සිය ගනන් දස් ගනන් ගෙවිල තිබුණත් අපි අදත් කතා කරනවාද. ඒ අයි. නොපමා වූෝ නොමියෙත් කෙල සඳහන් කලින් හැබැයි පම වූෝ ජීවත් වනත් මැරුුණයි වගේ. එනිසා ඔබ නොපමාා පුද්ගලයන් යතරට එකතුවෙෙන්ද. බොහෝම සන්තෝසින් දවසක මෙලොවෙෙන් සමුගණ්ඩ තුනරුවන්ගේ ආශිරුවාදයෙන් අප්‍රමාදීව කටයුතු කරන්න ඔබට ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කලාආශිරවාද කරනවා ආකාසට්හාාචබුම්මට්හාා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතු කාලේනෑ සස්්‍ය සම්පත්ති හේතුචෙ පීතෝ භවතුළෝකෝ චේරාජා භවතු දම්මිකු දේශක්හයෝ निभा